යිබෝන් ෙව ද උුම පුවත්තට කියන අයියෙන් ප්‍රවෘතිී සමගෙන් ඔබහමුවන මම නිමේශෂ චමත් සංකල්ප. මමල්කෑයා අලක්රුවනි අවධානය යොමකරම ප්‍රධාන පුවත් සිරස්ථාල වෙතා. පාර්ලිමේන්තු චන්දය ජුනිවිස්ස මැකෝතීරණය කරයි. ස්කයිට් තාක්ෂණය නඩුහන්න ඇමති නිමල් සූදානමින්. රනාවන් ඉරවුණු පාකිස්ථානයේ විශ්විවිද්‍යාලවල ස්වේලාංකියය සිසුන් හෙට මැරටටගෙන්වයි කොරෝණා සමාජ ආරක්ෂිණ අරමුදුලට රුපියල් මිලියන හත් සය හැට නවයක් දේශය ප්‍රවෘතිී ලිතු මතිවරණය ජනී විසි වනදාපැත්වීමට මැතිවරණ කොිස්සම ීරණය කරතිබෙනවා ඒ බව එම කොිස්සමේ සභහපත මහිදේශ ්‍රිය හත ක්ශ. පමෙන්තු තිවන පැත්වීම නිිමවතිබුණේ අපපේල් විසි පස්ස වනදායි ඒත් හටතුළ උද්ගත වූ කරුණ අෛයිරස් ූදුර හේතුවෙන් ඒය කල්දමීමට මැතිවරණ කොමිස්සම තීරණය කළලා. කෙසේ වද මැතිවරණය පාත්වන දිනය සම්හන්ධයෙන් ඇති වූ කතිකාව මත ඒ සම්න්ධය මතිවරණ කමිෂන් සභාවේ දැඩි අවධානය යම වුණ. ති ත් හන්ද ීර යක් නීමට පෙර ෞඛ්‍ය ආක්ෂ ඇතු ාජ්‍යා ශයේ හළ නිර්ධහරන සමග සකචචා ප ීම මැතිවරණන කොමස්ස ම කටියතු කළලා. න් අනතු යි මතිවරණ පැත්වන දින ජනි වි ීරන කරන ඊ අ ැට නි ේදධන රත් ී ව ෙනවා. කොළඹ ගම් පහ කළුතර පුත්තලමෑන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳරි නීතිය, ලබන විසි හත්වන සඳදාාව දෑසන පහදක්වා ධීර්ක රීමටයි පියවර ගෙනති වෙන්නේ. සෙසත් දිස්ත්‍රිකවල අද පෙරවරුවේ ඉවත් කළ ඇඳි නීතිය රත්්‍රී අටට යලි බලත්මක කරුණා. කලින් නිවදනය කරන ලද එක් දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය පණවන සහ ඉවත් කරන ේලාවන් මෙයනුව සංශෝධනය කරතිබෙනවා. කොළඹ ගම්පහ කළතරා පුදලමය ස්ත්‍රි හැරු විට සෙසු දිස්ත්‍රිකව අද පෙවරුවේ ඉත් කරනු ඇදිරි ීතිය අප්‍රේල් විසි හතරවනදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට අලියම පහදක්වායි. ප ල් සිහත්තවන රාත්්‍රී අට එම දිස්ත්‍රිකවලට පැනවෙන ඇදිරි නීතිය ලබන විසිහත්වන සදුදා උදේසන පහදක්වා බලක්මක බයි චනාතිපතිමාත් ්‍යංශේ නිේදනය කේ යනුව සත්‍යන්තේ වන ප්‍රේල් විසි පස් වන සැසුරදා හා විසි හාය වන එරිදා දෙදින මෙම දිස්ත්‍රිකවල ඇදිරි නීතිය අකණ්ඩම ක්‍රාත්මක වනවා. ඇ ගමහලතරහ දත්ලමයන දිස්ශ්‍රීකලට ඇතුවීමම පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙනවා. ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන කාලය තුළ අත්‍යවශ්‍යේවා පවත්වාගෙනයාම සහ ක්‍රෂිකාර්මික කටයුතුවාදය සම්හන්ධය මීට පෙ ප්‍රශයට පත්කර ඇතිකොන්දේසිහ උපදෙ. ඒ අයුරින්ීම පවතින වයි ජාති පති මාධ්‍යශය නිකුත් කල නිවේදනයේ වැඩිතුරටත් සඳහන් වන්නේ ඇදිරි ීය ලිහිල් කල ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා ක්‍රියාමකකිරීමට කටයුතුදා ඇති බව මගේ ප්‍රවාහන කළමනාක නමාත්‍යංශය පවසනවා බස්ර හරහත්සයයක් . එක්කිරීමට පියවර ගෙනඇති බවයි, ලංකා ගමනාගමන ම්ඩලය පවසන්නේ. සෞකල්ෂු නිකුත්ල ආක්ෂක ක්‍රමේද අනුගමනය කරමින් ජනතාව පොදු ප්‍රවාහන සේවා භවිතයට ගතයුතු බවරජයාවදධහරණය කරනවා. සියලු ආකාරයේ උත්සව වන්දනා සහ විනෝධචාරිකා සැනකෙලි පෙරහැර රෙස්ව මාධී නැවත ැනුම් දෙනතුළ තවදුරටත්තහ නම් වනවා. ජනතාව ක්‍රස්වන ආගමික කටයුතුද අත්හිටුවීමටයි පියවර ෙනැතිෙන්නේ. දිරිනීතියඒ වත් කෙරුණු දිස්්‍රික වල ජනතාවත් ්‍යවශ්‍යාහා ඇතුළු අනිු ද්‍රව්‍ය මිදීගැනීම සඳහා නගරා පැමිමින් සිටියයා ජනතාව සෞඛ්‍යෂ නිකුත් කල උපෙස් පිදිමින් බහ්ඩ මිලදී ැනීම ඇතුළු නිකුත් කටයුතු සිදුකරන අයිරුද දෙදගතහැකි වුණ. මෙ අතර එම උපදෙස් කඩකරමින් ඇතැම් පුද්ගලෙන් කටයුතු කරන ආකාරේද දක්නට ලැබුණා. උදෙස හෙසිට ොලහදක්වා කාලේතුල දිරි ීතිය කඩකළ පුදගලයින් පනස් දෙෙනෙකුත් අතනගුවට ගැති බෙනවා. පොලිස් මුලස්ථානය සඳහන් කළේ රතවවාන දහටක්ද පොලස් බහරයට ගත් බවයි ඒනුව දිරිනීතිය කඩිකිම හතුෙන් දක්වාත් අතනගුවට ගනඇති පුද්ලින් සංකාව තිස් අතරදහ එකසියාසූතුනක්. රතවාහන අටහ සත්්‍යය තිස් දෙගක්ද පොලස් භාරයට ගැති බෙනවා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු ඇසීමට වැඩපිළිවෙලක් සකස් කරන බව අමත්‍ය නිමල් සිරි පාර්ද සිිල්වාමතා පවසනවා. ්‍රිීවත් කළ ප්‍රදේශවල අධිකරනටයුතු ලබන විසි හත්තුවනදා ආරම්භකිරීමට නේමිතයි. බන්ඳනාගාර රැඳ වූ 1න් ස්කයි් තාක්ෂණයෝසේ සම්හඳ කර ගනින් නඩුවැසීම සිදු කිරීමට කටයුතුයොදාති බෙනවා, පස්කු ප්‍රහරෙන් මෙතෙක් වන්දිහිමි වී නැති යම්මයකු වේනම්, මනව හිමිකම් සහ නේති ප්‍රතිසාංස්කරනමත්‍යංශේලේකම්, ගීතානි කරුණාරත්නමහත්මියයට බිඳුවයි හතායිකයි දෙකයි, තුන් සය හතලිස් හතරයි අටසිය හැට හයන දුරකතනංකිෝසේ දැනුම් දෙන ලෙසද අමක්තිවරයාඉල්ලා සිරෙනවා. එකතු වෙලා තියෙන තුන්දාශ පන්සිීයක් පමණ වූ මද්‍රවිය පිළිබඳ උශා්‍යයට ඇවිහිතු වාර්තා සකස්කරමින් පවතිනවා ඉදිරි කාලය තුළදී අපේ බලාපොරොත්තුව ඉතායික් බනින් වාර්තාටික. අධිරණයට යව්ගොත් අපිට රිමාණ් බන්ධනාගාරවල ඉන්න හැඳවියන් විශාල ප්‍රමාණයක් අපිට ඇපපිට මුදවාහරන්න පුළුවන්. අලුත්කඩේ උසාාවිය අවට ඇතිවෙලා තිබෙන නව තත්ත්ව අනුව ඒ අවට තියෙන අධිකරණ කිසිවක් විවෘත කිරීම පිළිබඳව දැනට තීරණයක් ගැනීමට පුළුවන්කමක් නෑ සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කරලා ඔවන් විසින් ලපා දෙවු ලබන උපදෙේ අනුව ඉදිරියේදී විවෘත කිරීමට බලාපොත්තු වෙනවා. මාර්තු එකොස් වනදා මෙරැටින් පළමු කොරෝනාාරෝගයා වාර්තාාවීමෙන් පසු දිනක් තුළ රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාාවූ දදිනිය ලෙස අදදිනය සටහන් වනවා. අදදිනේ වාර්තා වූ සමස්ත කොරෝුණා රෝගීන්ගේ සංඛාව තිස්තුනක්. එසමඟ මෙරටින් වාර්තා වූ කොරෝා රෝගීන්ගේ සංඛ්‍යාව තුන්සිය හතර දක්වා ඉහළගයා. දන මුලින්මවාතාව රෝගින් විසි හතරෙ ඔවන් හමුම ඇතේ කොළඹඳල බ්ඩර්ණයකමාවත ප්‍රදේශයේ නිරෝධහනයට ලක්වමින් සිටන පිරිස අතුරින් බයි. සෞඛක සේවා අධ්‍යක්ෂ ජනඩල්වරයා සඳහන් කළේ ඉන් අනතුරුව තවත් රෝගීන් අතදනකු වාර්තාාවන ඔුන්ද එම ප්‍රදශ පදිංචකරුවන්වීම විශේෂත්වය. මෙම රෝගින් තිස් දෙදෙනද සමඟයි මෙරටින් වාර්තව් සමක්ත රෝගින් සංඛාව, තුන් සය හතරදක්වා හළගිය. රන ආසාධතියන් එකසි අනු නවදනකු මේවන විට රෝහල් කීපේක ප්‍රතිකාරලබම නිසිටනවා. එක්ක එකකු අදදිනේදී සුවේ ලබා පිටත්තුවයමත් සමඟ සුවෝූ සංඛ්‍යාව අනු අටදක්වා හිහළගියා. සෞඛ්‍ය විමර්ශණ යර්තේ ැකසයිතරෝගින් එකසිය විසි දෙදෙනෙකු ප්‍රතිකාරලබම නිසිටනවා සිදුව මර්ණ සංඛ්‍යාව හතා. පිළියන්දල නිවන්තිඩිය ගමෝදයමාවත ප්‍රේශී, කොරුණ ආසධතයකු හඳනාගෙනා. ඔහු සබඳතා පයතුූ නිවාස දදායයික පිරි, නිරධහනයටලක්කරීමට පිළියන්ඳල සෞඛ්‍ය වෛදනනිල්ධාරි කාරයාලය අද පත්ස්වරුව පියවර ගත්තා. ඒ සහෝදරයෙක් මාර්තමාසි හතර වද ඔස්ට්‍රලියයා විසිට ලකාවට පැමිල්ලතිීන්නේ ඔහු දින දා හතරව නිරෝදායන කාඩීයට තක්ව සව කියිය නිවසම කාල ගත කරලාතිවා රෝගගේ පොස්සිටල්වෙලාතින යගේ සහුදරෙකුට රටයිදා අපපු පුද්ගලයාට කිසිම රෝගලක්ෂණයක් නැහ. නිවසේ ආශ්‍රිතයින් පස්තිනකින්වා ඊට ලගම ආසන්න නිවසත් මේ විදේශයේ සිට පැමිණි පුද්ගලයා නීරෝධායන කාය අවන්විමින් පසුව ගිල්ලතිීමවා. එනිසාපි ඒ නිවසත් නිරෝදායනයට ලක්කර දැබවා මල් වෙලාදා දල න තමන් බදගල රේ. මහ පෑල්ි ගඩ මාල විලදී ඇරගෙන පල්ගසිවිට ප්‍රදේශයේ වෙලද ව්‍යාප වෙලද සල පවත්වාගෙන මින් තිබල තියවා හ වැඩරල තින වාසාවට වස් දෙක් පිතරයි. ඒයි අප්‍රේල් මාසේ දෙනිදා කියන දවසේ සහ අපෙල් මාසසි දහ අටවෙනිද. පස්වරූ තමයි මොහු මේ මාළු ව්‍යපාරියඇදිලතින අපේ ඔහු මාලු ව්‍යාරය එදු ව්‍යාරි ප්‍රජාව හුරන වන හ විසි ආශ්‍රයකරපු ලග ඇසරුරපු ය පහතු ොල්ගසුට ප්‍රදේශ හඳනා ගැීමට අශ්‍ය කටයතුු සදදානම් කරමින් පවතිනවා. ඒයේ දිනදී අලතුති හම රගීන් කොලබ ෙල්වත්ත බන්ඩණනාක මවතස් සහ අවට පදිංචකරුවන් වීමත් සමග එම ප්‍රදේශ තවත් පුදගලයන් දෙසිේ අසු දෙනකු ඒරප්‍රී දහයට පමණ නිරෝධහට මධ්‍යස්ථන කරායම කරුණා අධනේ හඳනාත් රෝගීන්තර මෙම පුදගල සිටන බයිවාර්තාාවන්නේ. රෝධහයිනය අවසන් කළ ප්‍රත්මාන ප්‍රදශේ පුද්ගලයන්තිසි හතර දෙනකු අද නිවස්කාරපිට අත් ගියා රත්මලන ීට මවතතින් අපෙල් පස් වනදා කොරුණ අසදේවූ කොහමත් සමඟයි එම ප්‍රදේශයේ පුද්ගලයන්තිස් හතර දෙෙකු පූුණ අනි නිරෝධහන ධ්‍යස්ථානව යම කෙරුණේ ඔවන්තවත් සට දෙක කාලයක් ස්වන්ඩ රෝධහනට ලක්කෙනවා වන්නපූ ප්‍රදේශ පුද්ගලයන් හයිසි දෙනකු මේමන පට නෝදාහනය අවසන්කරතිබෙනවා. මින් පන්සකට අධික පිරිසක් ඉතාලී සිට පමණියායි. ඕෝන යිරසේ ආසාධනිය වී අංගොඩ ජාතික බෝනෝ වි්‍යාතනයේ පතිකාරලබමින් සිට, වන්නපුව ප්‍රදේශය පදිංචි මස් එකොළාක බිලින්දිය සවේ ලබා නිවසවිත රැගෙන දු කරුණා. බිලිියගේ මව පියාඇතුළ පවලේ හදනෙකු රෝගයට ගොදුරීම හේතුවෙන් තවදරටත් රෝහල් ගතව ප්‍රකාරලබ මිනිස්ටිනවා ඒක ලොකු පිනක්න පවේ ලකරගන්න හයිද ක්දෙක්න මේ මාන්සේන පැකී අද එක එක බවකුටනේ මේ තේරම ලංකායි ගීදනය කන්න අදේ වගේ බවලා හලට ගඩා පවා ගල්ලටැක ැගනනිහිර ප්‍රදේයේ පුද්ලයක, කොරනා පරක්ෂවස හා ගිලන් ප්‍රතයකින් පරපි රෝහලත යවීමට කටයුතු කරනා ඒ ඔහු කොළඹ ෙල්ත් ප්‍රදේශයේ නිවසක ගස්තති බීම හේතුවෙන්. එම නිවසෙහි කාන්තාවකට කොරුණාරග වැද ඇැයි මෙමනැවිට තහුරු තිබෙනවා මෙම පුද්ගලයාආගේ නිවාසදා හතක පුද්ගලයන් හටදනික නිවාසත් තුළම නිනෝධහටලක්කර ඇති බව බෝපේ පෝද්දල සෞඛකේ ෛදදිනට හරි කාර්යාලය පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුව නැව දැනම් දෙෙනනතුරු වසා මාති වෙනවා. ම ර් මන් ව ක්ෂ දවා ඇති ෞද්ලික ආරක්ෂක සමාගමක සේවකයන් ආහාර ගත් බව කියන කොළම දොලාහා බන්ඩානායක මවතපදේශයේ නිවසක කාතාවකට සහ ඇගේ දරවාට කරුණ වෛරසේ ආසාධනව ඇති බව හුරුවීම ඊට හේතුවා. එම ආක්ෂක නිදාහරින් රාජකාරරි කළ බව කියන ස්ථන මෙ ට ිට විශ හරය කර ආරක්ෂක නිදාහරින් හදනෙකුද රෝදහනස දායම කරතිබෙනවා. එම කාන්තාවවද නීතිපති දෙපාර්තමන්තුව ආක්ෂක නි ාරනයක්. හ ශසන හරිසිපතිකාරයකයක් කො ජාතිර හ ද අ පරවර ේ ෘත්තු කරු ාති ර හ ෝච අධ්‍යක් යිද ික ංග හතාද මව ාව ක් පසිටයා. මේ අතර කරෝනා ආසධතයන් සඳහා ප්‍රතිකාර කරන මුල්ලරියාව රෝහල හෙදකාරය ම්ඩලේ සඳහා නව න්‍යවාස්ති කාරයක් ඉදිරීමටයුතු ආර ෝනා සුලංකා ගුවන් හමුදාාවමගින් ඇති කරන මෙම න්‍යවාස්තිකාාරය සඳහා, ශ්‍රුලංකාවරය අධකාරයිය මුල්ලමේ ප්‍රපාදන සපයනවා මෙම රෝහලේ ප්‍රතිකාර ලබ, කොරුණ රෝගන් සඳ, ගුවන් හමුදාව මීට පෙරද ගොඩනකිි දෙක් එඉදි කලා. කිය ලම්පික් උලේ ලබන ජලි මසේ පැත්ව හොත් අදශය ැහනකතත්වයක් උද්ගත ව හැ බව විශේෂකය පවසනවා. වඩසිඳහා එන්න තක්ස්වා ගන්නාතෙක් තරගාාවලිය කල්දමීමට සන්දාාහකවරුන් නම්ම ශීලිියුතු බයි ඔවන් පවසන්නේ. ඇතැම් මට තනගාව වලිය තවත් මාස පාලවකින් පමණ කල්යාහැ බවද ඔවන් පවසනවා. හෙවත් නව කොරුණා වයිරසය මෙවන පට ලෝපපුරා විසිහර ලක්ෂති සහදහ හට හත්දනකුට අසාධනය විතිබෙනවා. සුුවේ ලබායිති සංක්‍යාව හයි ක්ෂිති හදහස් තුන් සිය හැත්ත හතක් ර්න සංකයාාව වර්තාාවන්නේ එක ලක්ෂ හැට හයදහස් හත්සියය පනස් හක් ලෙසයි. ලෝපපුරාරටමල සහ ස්ෑන් පලන ප්‍රදේශ දෙශය දහයක වර්සය ව්‍යාපතව ීතිබෙනවා. මැලෙරයා රෝගෙසිනහ දැනට භාවිතටකන්න හ ඩොක් ෝක් වීන් වෂද. ල ල න්නේ. ගතවූ පෑ විසි හතට චීනයෙන් කොරෝනා ආසාධතයන් ොස්තනක වාර්තාාවවෙති බෙනවා. ඉන් අට දෙනෙකු විදේශකයන් බවයි පැවසෙන්නේ මෙමන විට හුබයි ප්‍රාංතයන් කිසිදු ආසාධතෙකු හෝ කොරුණාරෝගී මරණයක් වර්තාවන්නේ නැහැ. වර්තා වන කොරෝුණ ආසාධ්‍යයන් සංඛාව අවමවීමත් සමඟ වෙරලතිරයන් ජනතාවට විවෘත කිරීම ඔස්ට්‍රලියයා බලධහරීන් පියවරගෙනතිබෙනවා. ඒත් පනවාත නීතිරී ඉදිරි සතිහතන කාලයක්සන හා බල පැවස්වන වයි අග්‍රමාත්‍ය ස්කට් මොරිසන් පවසන්නේ. ංගපූුවව තුළ කෝනා ආසධ්‍යන් සංඛ්‍යාව වාර්තාගතලෙස ඉහළ ගොස්ති බෙනවා. ගත වූ පෑ විසි හරට එරටින් වාර්තා වූ ආසධතැන්න සංඛාව එක් දහස් හරස විසි හයක්ඉන් බහතරේ විදේශ්‍රමිකයන් බවයි එරට සෞඛ්‍යමාත්ත්‍යංශය පවසන්නේ. කොෝනා වෛරස ව්‍යාපතිය අවමකිරීමට ඉතාලිය වසාදමා සති හතක් ගතබීති බෙනවා. සනාගතයන් දෙෙනකුට ඒ දිනේදී වෛරසය ආසාධනවීමත් සමඟ දෙවනටේ වර ්‍යාපතියක් සම්බන්ධය බලපරොත්තුී හැකි බයි එරයට සෞඛ්‍යශ පවසන්නේ. Brit්‍රතාානය වයිරසේ උපරිමතත්වයට පත්ව ඇද්‍යයන්න තවත් පැසේ නොහැකි බව එට සෞඛ්‍යංශප පෙන් වාාදනවා. මෙ අතර සවුවබූ කොරෝනාා ආසිධතයන්ගේ රුදරය දැනට රහල් වලසින රෝගීන්ට, ප්‍රතිකාර කිරීමට යොදා ගැීමද හසූ නම්බවයි එයටට සෞඛ්‍යංශය පවසන්නේ. තොන් අසු හතරක සෞඛ්‍ය ආරක්ෂණ උපකරන අදදිනේද සෞඛශපත ලැබීම නීමතයි. ඇෆකනිස්ානයේ ජනාධපති මන්දිර සේවකයන් රසකට වෛරසේ ආසාධනී ඇති බව එරට මධ්‍යවාර්තා කලා. තිපදිකාර මඩල හතලස්ස දෙෙකුටයි මෙලෙස වෛරසය ආසාධනී විතිබෙන්නේ. එහෙත් ජනාධපති අශ්්‍රප ානට වෛරසය වැලදිී ඇත්්දැයි මෙතක්වාර්තාාවී හ ස්පා්යේ කොරනරග මරණ සංඛ්‍යාව විසි දහසඉක්මවාති වෙනවා මෙම මස දෙෙන දින මරණ නෞසය පනහක් වාර්තාාවීමත් සමඟ එරට වසදනීමට අදර නීතිීති දැඩිෙරුුණ. කොරන රෝගී මරණ සහ ආසධතයන්ගේ සංඛ්‍යාව අවුවීමත් සමග පනවත නීතිීති ෙහිල්කිීමට ප්‍රංශයපීවර ගෙනැති වෙනවා. ඒෙත් සමාජ දුරස්ත භාවය තබා ගැනීම මමුකආවරණ භාවිතය සහ ආසාධිතයන් පරික්ෂාකිරීම අනිවා යෙවනවා. වෛස ්‍යාපතියත් සමඟ වසා තමා ඇති ඩිස්නි සමාගම සේවකයන් ලක්ෂයකට පමන ගෙවිම් අත්හිටුවීමට පානාධිකාරය තිරණය කරති වෙනවා ෙවිීම් අහිටීමත් සමඟ දොළ මිලියන පන්සේක පමණ මුොදලක් ඉතිබෙන බවයි ගණන් බලා ඇත්තේ. COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදුලට තවත් රුපියල් මෙලියන තිස් දෙක පරිත්‍යාග ලැබේ තිබෙනවා. මෙම විට අරමුදලේ ශේෂ, රුපියාල් මෙිියේන හත්සියය හටනවයක්. අයතනික ව හා පෞද්ගිලිකෝ ලැබෙන පරිත්‍යයාග සහ රජු දැන්පතු සමඟ කොවිD දහන මේ සෞඛ්‍යහා සමාජාරක්ෂණ අරමුදලේ ශේෂය මෙේ හල ගොස්තිබෙනවා. සිංගපුූරුව ප්‍රධාන සංගනාක බෙල් අන්වෙල ධමරතන ස්වාමීන්වහන්සේ රුපියල් මලියන පහක්ද, උரு அமெரிකාவே ප්‍රධාන සගනායක පූජ හරගම ධම්මසිරිස්வாමින්හන්ස, රුපියල් मिलන පහදද පරි්‍ය කලා. பிரංශයේ ප්‍රධාන සගනායක පජ්‍ය පරවාහර චන්දරතනනාහිම ුණ්‍යධරபாාර රපියල් मिलයක්ද சசලත, ජිනී வாජතයන්त्र්‍ර බෞ්ධ විරාධපති, ආචර පූජ தවளමධමික ස්මின்හසේ සහ විහාராධකාරි පூජ හට කළ සජාත ස්வாமிின்வாසේ, රපියල් मिलனයක් ද අர்மல பරිயாகග කළ. ගල්கிස බද්ධ එතனாධපති, ආචර පූජය දිවියාගහ ය සසසි ස්වාමින්න් වහන්සේ අරබදුලට පරිත්‍යගක ක මුදලේ රුපියල් මියනය. ඉතාලියයේ ශිරෙන්සි සමාධී විහාරාධිපති පූජ්‍ය ොම දෙනිය නඳද සිරිස්වාමින්න් වහන්ස, රුපියල් ලක්ෂ දෙකමුතලක් සමාජාරක්ෂණ අරමුදල්ට පරිත්‍යාගක කළ. ජ. වික්‍රමරත්තමහතා රුපියල්ලියන පහක්ද මැරයින්වන් පෞද්ගලික සමාගම රපාන්මලියනයක් සහ මරන ෆොටඩ්ස් පෞද්ලක සමාගම හා ස්වී ලංකා හිරද සංගමය රුපියල් මලියන පහබැගින්ද පරිත්‍යයාග කලා. මාර්ග ප්‍රවාහණසේවාධකාරය රුපිය ක්ෂ පාක්ද ඒ අමරසිංහ මාතා රුපියා ලක්ෂයක් සහ පිරිත් ධර්මු අර්ධන මහතා රුපියල් පස් දහසක්ද මෙසේ අරමුදලට පරිත්‍යාග කරන ලැබවා. ලංකාබැංකු අතන ශාකාාවේ අංක අසූ පහයි හැත්ත තුයි, හැත්ත තුනයි හැත්තතුන දරර්න විශේෂ ගිනමට පරිතිාග බැර ක හකි දේශවිදෙස් පරිත්‍යග ශලීින් ගනිමට දායකී තිබෙනවා නීතති්‍යනු කළ ගිනුම්මගින් අරමුදුලට කරන පරිත්‍යාග මුදල් බදුත් සහ විදේශවනේ රගලාස වලින් නිහස්කරතිබෙන. එක්ත්හෝ ටෙලිග්‍රාස් සම්පේශණ මගින් මුදල් තෙන් පත්කිරමීම හැකියවද පවතිනවා. වැඩිදුරතොරතුරු බින්දුව එකයකයි දෙකයි තුන් සය පනස් සතරයි හාරිසිය හැත්තයනවේ හෝ බිඳුව එකයකයි දෙකයි තුන් සය පනස් සතරයි, තුන් සය පනස් හතර අංකෝසයේ අධ්‍යක්ෂ ජනරාල් පරිපාල්ල Kේබී එගු විල මහතාඇමතමින් දැන ගත හැකි. පවත්නා තත්වය හමුවේ ජීවනෝපාය අහිමි වුවන්ට රුපියල් පන්දහසේ ආධාර මුදල් ලබාදීම තවතුරටත් සිදු කරෙනවා. තු දිස්්‍රිකේ පුල එකක් ක්ෂ විි පන්දහසේකසේ විසි තුනකට රපියල් ිලි හසේ විසි හයක මුදලක් වෙවිදාදීමට කටයුතු කරුණ. සමුෘධ බැංකු සංගම් පනස්හයක් මගින්, ග්‍රාම නිලදහරරි වසම් හත්සය හැට දෙකදී මෙම මුදල් වෙදාදීමසිදු කරුණේ පොලිස් නිලදහරින්ගේ සහයමතයි. ප්‍රෙශ්‍රිකගේ දායම් අහිමි වූ පුදගලින් වෙනුවෙන් රුපියල් පන්දහසේ දීමමනාව ලබාදීම සිදුකරුණා ස්වෑංග්‍රැකයාාවල නිරත වුවන් වෙනුවෙන් මෙම මුූල්‍ය අතර ලබාතිමසිද වන දිස්ශ්‍රිකේයලු ප්‍රදේශලකම් කොටහස ආාවරනය වන පරිද. නිස් වෙතම ගොස් මෙම ආදරමුදල් ලබාදීමට සමුෘධි සහග්‍රාම ලදහරින් පියවරගත්තා. ඉංග්‍රිය ප්‍රදේශලේකම් කොටහසේ රුපියල් පන්දහස දීමනාව ලබාදීම සිදු කරුණේ ග්‍රහම නිලදහරින්ගේ මූලිකත්වෙන්. එඒසඳහ පොලි සාරක්ෂාවද ලබේතිබුණ. ීතාවක ප්‍රදශලයකම් කොට්හාසේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලින්ට, රුපියල් පන්දහසේ දීමනාව ලපාදීම සිදුකෙරුණේ ග්‍රම නිලදහරි වසම් හැටටක් ආවරණය වන පරිදි. නිවස් වෙතම ගුස් අදාළ මූල්‍යතාතර ලබාදීමට කටයුතු කරුණ. කොවි- 19 වර සය පවති කා තුර දිරජටාජනවල් දෙපර්තමෙන්තුව සිය දයනික කටයුතු නැවත ආරම්මකිරීම සම්බන්ධයෙන් නව සැලස් මක්තිදිරිපත්කරති වෙනවා. රජ ර් මන්තුේ න් ො ර් හි තු ර ැ ාර් න් ව ප රන ං ෝධන සම්හන්ය ප්‍රශ ත ැ ම. දු කරනවා එවැනි ෝදන අති ීම ො තු ර් වසන්නේ. ොෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමක නව නිපැයුම් රැසක් මෙරට තුළින් බිහි වුණා. මෙම නව නිර්මාණ ජනතාවට සමිප වන ආකාරයට පුළුල් ලෙස නිෂ්පාදනය කිරීමට හා අපනහනි කිරීමටද රචේ අවධානය යොමු වී තිබෙනවා. අමාත්‍ය අචාය බන්තුන ගොනවර්ධනම හතා නව නිපයුම් කරුවන්ගේ කොමිසම ජාතික භූලික අධ්‍යන ආයතනය නැනු තාක්ෂණ ආයතනය සහකාර්මික තාක්ෂණ ආයතනය ප්‍රධනින් සමඟ එක්ව මෙසම්හන්ධයෙන් මාත්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද පෙරවරුවේ පැවැත්වූවා. ගොටාවෙන් රජපක්ෂ ජනාධිපත්තුමාගේ, සවභාග්‍ය දැක්ම නැතිවර්ණ ප්‍රකාශණ, විශේෂෙන් අළුත් අළුත්දෑ. නොතකන ජාතිය ලෝ නැගී සිටින් නැති බව. රත්්‍යක්ෂ ලෙස අවබෝධ කරගන ප්‍රතිපත්ති සකස්කරපු රජිය. ලංකාව ඉතිහාසේ පළවෙනි වතාවට තමයි මේ පර්ේෂණ ආයතන සියල්ල. සබෝධරත්වෙන් එකට පර්යේෂණ කන්න තත්ත්වයට පරිවර්තනය වෙලා තිබෙන් ලබන සතිවන විට මේ රටට ආඩම්බරයක්ගිය හැකි. නම නියුම් කීපයක් එක එලිදැක්වීම හා ඒ ප්‍රෝජනය ලබන්න පුළුවන් වී. කොවි උදුරත් එක් දැනට සති තුනකට වගේ කාල ඇතුලට අපිට හැකාව ලැබුණ නවනි පයම් එකසි අසුවකට වඩා වැඩි ප්‍රමාණයම් එකතු කරගන්න අනිත් එක විසි එකකට අපේ ආයතනය විසින් දායකත්වය දීලා සමාජගත කිරීම මේ ක්‍රමවේදයට සහයෝගේ දක්වන එතන නවතින නැතු අපිට හැකියාව ලැබන මේකින් හයක් හතක් මේ වෙනකට හර්මාන්ත මට්ටමට නිර්මාණය කරගක් විශව ජයක්‍රහ නවනිපයම් කරන්ගේ ඉතිහාසේම ගත්වද මහිතන් තරම් ප්‍රගතියක් කරගන තිබුණේ නැහැ කර්මාංශ සේත්‍රය නැමත නා සිට වෙලා ේ ශ්‍ර ංකා design. ්‍ර ලඟක කියන තේමාව ඇතුළි අලංකාව නැවත සවම්පූෂිත කරන්න පුළුවන් මටමට එන්න ලුවන්. කොරනා වෙසනය හේතුවෙන් පාකිිස්ථානයේ විශ්විද්‍යාලවල සිරවීසිටින ශුලංතික සිසුන් එක සියඇත්තිස් දෙෙනකු හෙටදනියදී දෙවිට පැමිණීමට නීමතයි. ඊට අදාල සීලු කටයුතු රජය සූ දනම් කර ඇති බව අමාත්‍ය ප්‍රසන් වරණතුන්ග මහතා ප්‍රකාශ් කලා. එටදාවස දෙෙනකොට අපි ලාපොත්වයවා ඉන්දියාවේ හා පකිස්්ානය වගේ රටවල්ලල ඉන්න ශිෂ්්‍යාවන් ප්‍රමාණය පලිවෙනි කන්දාායම හෙටගේන්න. ගුවන්තොට කොල මේ වෙනකට ඒ සඳහා සබපෘත්තුම ඇතුළූ. ඉලධරි ්‍රදාානම්බල තිනවා එන සියලු දෙනාවම ඒ සෞඛ්‍යන්ව උප දෙස්පරිදි නිරෝධායනකට ලක්කරනවට පරීක්ෂ කරනවාද. ඒ සඳහා යුදහමුදාව ගොන් හා මුදාවත් ගුවන් කාරමන්දලයටට උදවරම කිසු තියක් වගේ ්‍රමාණය ලංකාවට පලිනි කන්දාෑයම යන්න බලාපොරත්තු වවා. ෛඩසේ හේතුවෙන් අසරණ භාාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් පන්දහසක දීමනාව ලබාදීම ආරම්භ කරතිබෙනවා අග්‍රමාච්‍ය කාර්යාලේ ලබාදුන් චක්‍රලේක උපදෙස් අනුව ගාමිය කමටු මගින් ප්‍රතිලාබින් තෝරාගැනීමට කටයුතු කෙරෙනා දිවෙනම ආවරණ වන පරිදි ග්‍රමීිය කමටු දාහතර දහස් නවයක් මගින් සුදුසුපතිලාපීින් පිළිබඳ නිර්දේශ මේවනවිට ලබාදී අවසන්. එයනුව ඉතිහාසේ විශාලකම මහජන සහදාර් ලවාදීම මෙහෙවුම ආරම්භකිරීම හැකි විතිබෙනවා. අදයම් අහිමූ ක්ෂ ධහනාවේක පමණ අුතුම්කරුවන් පිරිසකට නිවසටම ගොස් රුපියල් පන්දහසක සහ ධාරය ලබදීම මෙව විට ආරම්භ කරතිබෙනවා. සෘදිහා ග්‍රාමණලි හරීින් පූර්ණ කැපවීමෙන් ඊට යොම විසිටින ආකාරය දැකගත හැකි කොරෝනාවෙසනිය හමුවේ පීටාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට විවිධ සංවිධාන වජය සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මහරගම අපේක් ශරෝහේ කාරමන්ලේට අශ්‍ය ආරක්ෂක ඇඳම් හා මොකකාවරණනිප්‍රධානයකිරීමට එs ගරුප පායතනේ කටයුතු කළ. එම අයතනේ සභාපති ප්‍රියන්ත කල්පගේ මහතා විසින් අපේක් ශරෝහලයායක්යක්ක්ෂ වෛද්‍ය වසන්ත දිසානයක්ක් මතාවිත ඒවා බාර දුන්නා. ද විය වෙහ තැනගම්මානේ පවතුන් සියක වේල හරද්‍ර බෙදාධීම හටයේතු කරුණු හැට වන න කාධපති ජ ෙන්න්ල් ධම්මක ජයසින් මහගේ ප්‍රාණත්වෙන් ේද කරනවත්ත ඊට පූර්ණ අනුග්‍රහලබාදන්නේ හිටපු ප්‍රීන ක්‍රකට්ක ඩක රොෂන් හනාමතා ප්‍රමුක එම පදනමයි. මේත්‍ර පවත් වෙසනත්වේ රටින් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් යකල් ල් පොලස් පල ප්‍රදේශය තුළ පිරිත් පැණනිසීම සිදන. ්‍රේ ෝහන සංග සභාව මහනායක, අති පෝජය උඩුමළකල මහිද ස්වාමින්න් වහන්සේගේ අනුශසනා පරදී එම කටයුතු සංවිධානෙරුණ. යළමුල පොලිසියාහා දුතුලාන් ෙට්ිය අරච්ච දම ට සහහි ලබද තිබුණ. ලොක ජීත්වන ඇතම් මිනිස්සුන් වැරති මාර්ගෝස්සේ ගමන්කිරීම හේතුවෙන් බොහෝ විනාශයන් සිදුකරන ආකාරය මනව ඉතිහාන්සේ පුරා දැකගත හැකි බව මල්ලු තුපාශවය අනුනායක පූජනියංගොඩ විජිත සිරිස්වාමීන් වහන්සේ පවසනවා. පාස්කූ ප්‍රහාරයට හෙටදිනට වසරක් පිරිමනිවිත්තෙන් ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ බව ප්‍රකාශ කලා. ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන්ගේෙන්. සමහර උදවිය දුරදිග කල්පනානු කර, වැරදි මාර්ගෝස්සේ ගමන් කරමින්, ඇති කරගන්නා ්‍යාපෝල මාංසික තත්ත්වයන් හේතුවයෙන්, බොරෝ විනාසයං සිද්ධකිරීම, මානෝ ඉතිහාසේ දක්නා ලැබෙන කාරුණයක්. හැමදනාගේම ජීවිත අගය කරමින් කටයතුකිරීමයි මනුෂ්‍යත්තේ වගකීම වන්නේ. අතිවතුම් කාදිනලතුම මේ පිළිබලව ප්‍රකාශයක් ටිගුත් කරමින්, සියලුම ආගමික බැතිබතුන් සංවේගේ ප්‍රකාශකොටට, ඒවගේ මේ අභාවයට පත් වූ වන්ගේ මතු භවගමන සැපවත්කිරීම සඳහා පිංහල්මෝලං කිරීමේ වැදගත්කම. බෞද්ධ සම්පදායානු පූලව අපි සත්පුරුෂයන් හැටියට ඒ කටයුතු සිද්ධ කළ යුතු අතර, කිතුණු බැතිමතුන් එදායේ ප්‍රහාරයෙන් පසුව ඉවසීමෙන් වගකීමෙන් කටයුතු කළ ආකාරය අගේ කරන අතරම අභහාාවයට පත්වන හැම දෙනාටම මතු භවයන් සැපෝවත්වේවායි ප්‍රාර්ථනා කරම්. රෝනාසංගතයේ හේතුවෙන් නාගරික සංවර්තන අධකාරිය සිය බල පප්‍රදේශවල ඉඩම් කැවිලිකිරීම සහ ගොඩනගලි ඉදිකටීමට අදාළ අනුමැතිය ඔන් Onlineයින් ප්‍රමයදය ඔස්සේ ලබාදීමට පියවර කෙනැතිබෙනවා. බත්්‍ර මුල්ල සිත්සිරිපායේ අද පැවති මාධ්‍යහමෝකදී මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කෙරුණේ අප යතනය විසින් තීරණයක් කර ඒ තත්ත්ව පහව යන තුරු මූලික අවසර දීම් සහ ප්‍රධාන වශයෙන් අපි දෙන අනුමැතියන් සහ ඒවගේම ඉඩම් අනුබෙදුම් කියන කොටස් තුනඔන්ලයින් ක්‍රමයට මහජනයට පුළුවන් අපිට ඉදිරිපත් කරන්න. සමහර අනුමැතියන් තවන්ගේ පලාාතටයිති ලෝකල්තටීස්ලින් ගන්නත් පුළුවන් මේ අවස්ටාවේ දී කුඩා අවසරයන් පවායි එක නිමසක් හරි කුඩා ඉදිකිරීමකට පවා සංවර්ධන සැලසුම් මේදිීනවල නාගරික සංවර්ධන ඒකාරියට ඉදිරිපත් කරන්න පුළුවන් හෙසවගින් වාද රෝපවාහහි රාත්්‍ර ව යිතිය ප්‍රධාන පෘතිවිකාශය අදට අවසාන්. ඔබට සුබරාත්‍රයක් www.ipnnews.telk.